කෙරවලපිටිය යුගදෙනවී බලාගාරයේ හේවත් LNG බලාගාරයේ ඒකාධිකාරීත්වයේ ඇමරිකානු සමාගමකට පැවරීමට රජයේගෙන ඇති ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 11ක නියෝජිතයන් හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද සාකච්ඡාවක් පැවැතුණා. කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන උදේ ගම්මන්පිල, විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරුලී රතනහිමියන්, තිස්ස විතාරණ, ගෙවින්ද කුමාරතුංග ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේට අමතරව ඉන්ධන විදුලිය සහ වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති රැසක නියෝජිතයන්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා. සාකච්ඡාවෙන් අනතුරුව පැමිණ සිටි ආණ්ඩු පක්ෂ නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. මේ ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් ගිවිසුමේ වෙන හානි පිළිබඳවත් එකිනෙකාට තියෙන අවබෝධයන් හුවමාරු කර ගැනීමක් තමයි අද සිද්ධ කරේ. අපි හැමදාම සටන් කරලා තිනවා. සටන් බොහෝමයක් ජයග්‍රහණයෙන් කෙලවර කරලා තිනවා. මේකත් බලමු. මේ සමයේදී දැඩි ලෙස ප්‍රතික්ෂේප කර රාජ්‍ය දේපළ විතුමින් සම්බන්ධ. අපි මේ කාරණේ සම්බන්ධයෙන් විරෝධයක් පළ කරන්නේ මේ රටට අහිත කරයි කියලා අපි දකින්න නිසා. එක්සත් ජාතික පක්ෂය කරනකොට වැරදි වෙන්නත් අපි කරනකොට ඒක හරි වෙන්නත් බෑ. යමක් වැරදි නම් කවුරු කළත් ඒක වැරදි කරන පුද්ගලයා අදාළම නැත. ඔබතුමාලාම බලයට ගෙනාපු කණ්ඩායමට ගෙරහිව තමයි ඔබතුමාන්න මේ සටන් ආරම්භ කරන්නේ. අපේ අම්මා තාත්තා වැරදි දෙයක් කරත් වැරදි නම් ඒක වැරදි. ආණ්ඩුව නිසා මුණ වැරද්ද කරත් අපි ඉවසන්නේ අපි මේ කරන්නේ ආණ්ඩුව රැක ගැනීම. එළියේ බලනකොට මේ ආණ්ඩුව තුළම කුමන්ත්‍රණයක් යනවා කියන හැඟීම එන පරිදි වෙනම කුඩුම්බෝල ඒ සඳහා රජයගත තීරණයට විරුද්ධව නිකන් සාකච්ඡා කරනවා කියන එක හැඟෙනවා නේද කියලා. අපේ ජනවරමට ඊට එකඟයි. එතකොට 29 වෙනි ජාතික සභාව කියලා ඔබතුමාලා රැස් වෙනවා රැස්වීමක් කරනවා කියන කතාවක් තියෙනවා. ඒක සිදු වෙනවද? අනිවාර්යෙන් ඔව්. ජාතික සභාව තුළ වෙන්නේ මොකද? ලියන්න තිබෙන මල්ල ඔබා බලනු කුමට. දැන් බලන අපේ ආණ්ඩුවේ අධිකව ජනාධිපතිතුමත් ගරුව ග්‍රාමතුමත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් එක්ක මේ සම්බන්ධව සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්න. මෙතන අපිට ප්‍රධානම අර්බුදය තියෙන්නේ භූ දේශපාලනික වශයෙන් ඇමරිකාවත් චීනයත් ඉන්දියාවත් ලංකාවට කරන බලපෑමේ ප්‍රමාණය ඉතාම දැඩි ලෙස වැඩි වෙලා තියෙනවා. විවිධ හේතු චීනයෙන්ද ඇමරිකාවට දෙන්න ඇමරිකාවෙන්ද චීනයට දෙන්න ඇමරිකාවේ බලපෑමෙන්ද ඉන්දියාවට දෙන්න මේ වගේ විශාල අර්බුදයක් මේක ඇතුලේ මතුවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම LNG සම්බන්ධ ඒකාධිකාරිය ඇමරිකානු සමාගමක් අතට පත්වීමට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමයි වෘත්තීය සමිතිවල අදහස් දැනගැනීම තමයි මෙතනදි සිද්ධ වුණේ. ජනාධිපතිවරයාත් එක්ක මේ ගැන සාකච්ඡාවක් තිබෙන්නේ නැහැ. මේ අතර කෙරවලපිටිය යුගදෙනවි බලාගාරයේ රාජ්‍ය සතු කොටස් වලින් 40%ක් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට ශ්‍රී ලංකා රාජ්‍ය විසින් අත්සන් කර තිබූ ගිවිසුම බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අද අභියාචනාධිකරණයට පිටසමක් ගොනු කළා. මේ අත්සන් කරන ලද ගිවිසුම නීති විරෝධී. ඒ නීති විරෝධී බව ගරු අභියාචනාධිකරණයෙන් ප්‍රකාශ කරවා ගැනීමේ මැන්ඩමස් රිට් ආඥාවක් ඉල්ලලයි අපි අද දැම්මේ. ඊට අමතරව එළඹෙන සිකුරාදාට අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳව නඩුකරයක් ගොනු කරන අපේ වෘත්තීය සමිතිය හරහා. රටේ බලශක්තිය කියලා කියන්නේ රටේ ආරක්ෂාවේ කොටසක්. ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පත අත්කරගන්නේ කවර රටක්ද? ඒ රටට පුළුවන්කම තියෙනවා ලංකාවේ ස්වාධීනත්වයට ස්වෛරීත්වයට බලපෑම් කරන්න. ජාතික ආරක්ෂාවට බලපෑම් කරන්න. අද අපිට පේනවා ඒක සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා ඒක බරපතල තත්ත්වයක්. දැන් ඉන්දියාව එක පැත්තකින් ගොඩ බහලා තියෙනවා. මේ නිසාම දැන් මන්නාරමට ගිහිල්ලා තියෙනවා. ඒත් විදුලි ව්‍යාපෘති බලන්න. අනිත් පැත්තෙන් චීනය මේ මැදිහත් වීම කරමින් ඉන්නවා. ඇමරිකාව මේ ආකාරයට ගෑස් සම්බන්ධ මැදිහත් වීම කරනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. අද මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. මොකද මේ ගිවිසුම හුදෙක් ගෑස් මිලදී ගැනීමේ ගිවිසුමක් නෙමෙයි. කැබිනට් ඇමතිවරුන්ටත් හොරා. විෂයභාර ඇමතිවරු මාරු කරලා. විෂයභාර ඇමතිවරුන්ටත් හොරා අත්සන් කරපු මේ ගිවිසුම අහෝසි කරන්න කියන එක තමයි අපි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර මෙම තීරණේ බල රහිත කරන ලෙස ඉල්ලමින් අගරදගුරු මල්කම් කාදෙන් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලී ගුණවශීමියන් මෙන්ම සමගි ජන බලවේගී මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර තිබුණා.